නමස්කාර. නාදසිත්තම් වැඩසටහනේ තෙවන කාණ්ඩේ තෙවැනි පරිච්ඡේදයේ ශ්‍රවණයට එක්වන සහෘද ඔබ සෑම සියලු දෙනා කරුණා මෛත්‍රී සිතින් යුතුව පිළිගන්නවා. නාදසිත්තමේ තෙවැනි කාණ්ඩේ ඔබ වෙත ගෙන එන්නේ කාන්තාව සහ මාධ්‍ය සාමූහිකයේ අනුග්‍රහයෙන්. සහෘදයිනි, අවම වශයෙන් දවසට දෙවරක් කන් පසාරු කරන මේ ഘോഷාව ඔබට හොඳට හුරුවගට සැකයක් නැහැ. චූන් පාන් සද්දේ කියලා බහුතරය හඳුන්වන මේ හඬ විශ්‍රාම සුවෙන් කල් ගෙවන අපේ වයසේ වැඩිහිටි සමහරුන්ට 70-77 දුර්භික්ෂ සමයේ පාන් පෝලිම සිහි ගන්වනවාටත් සැකයක් නැහැ. මේ හඬ ඇහෙනකොට ඔබ සමහරු හනිකට පහරට දුවනවා ඇති. දරපෝරුණු පාන් රාත්තලක්, රෝස් පාන් ගෙඩියක්, කිඹුල බනිසක් ගන්න. හැබැයි ඔබට ඇත්තම කියන්න, මම නම් මේ සද්දේ ඇහුනම කන් දෙකේ ඇබ ගහ ගන්නවා. මට මේ සද්දේ ඒ තරම්ම කර්කසයි. මේ ක්‍රියාවට සම්මාදන් වූ අය දඬු කඳේ ගහන්න තරම් හිතයි. සහෘදයිනි, ඔබ දැන සිටියාද මේ උපුටාගෙන ඇත්තේ ඉතිහාසයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම සංගීතඥයෙකු ලෙස සැලකෙන ලූඩ්විග් වෑන් බේතෝවන්ගේ ෆෝ එලිස් නැතිනම් එලිස් වෙනුවෙන් යන ඉතා සෞම්‍ය සහ අතිශයින් ජනප්‍රිය සංගීත කණ්ඩය වග? සංගීතයේම ජීවිතය කරගත් මාවැනි බිලිඳුන්ට මේ චූන් පාන් හඬ හරණ කඨෝර වීම ඉතින් සාධාරණයි නේද? බේතෝවන් මිය යන්නේ 1827 දී. බේතෝවන්ගේ මරණින් අවුරුදු 40කට පස්සේ යොහාන් ෆ්‍රීඩ්‍රිච් නැමැත්තකු විසින් 1867 දී එළිදක්වන ලද ග්‍රන්ථයකයි එතෙක් පුත්‍රාක්‍යයක සැඟව තිබුණු මේ නිර්මාණය ප්‍රකාශයට පත්වන්නේ. බේතෝවන් මේ නිර්මාණය පුදකරන එලිස් නැමැති චරිතය කවුදැයි අද දක්වාම නිශ්චිතව හඳුනාගෙන නැහැ. ප්‍රකට ජර්මානු සංගීත සමාජ විද්‍යාඥයෙකු වන මැක්ස් ඌන්ගර්ගේ න්‍යායකට අනුව මේ නිර්මාණය ෆෝ එලිස් නොව ෆෝ තෙරේසා ලෙස නම් විය යුතුයි. 1810 වසරේදී බේතෝවන්ගේ ඉතා සමීප මිතුරියක හා ශිෂ්‍යාවක් වූ තෙරේසා මැල්ෆර්ටිට තමන් සමග විවාහ වන ලෙස බේතෝවන් ඉල්ලීමක් කරනවා. නමුත් ඇය ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කොට ඔස්ට්‍රියානු වංශාධිපතියෙකු විල්හෙල්ම් ෆොන් ඩ්‍රොඩික් සමග විවාහ වෙනවා. සිද්ධියෙන් කම්පා වූ බේතෝවන් මේ සුන්දර සංගීත කණ්ඩය ඇය වෙනුවෙන් ලියන්නට ඇති වග තමයි බහුතරය පිළිගන්නේ. අප අද නාදසිත්තමට ප්‍රවේශ වන්නට තෝරාගත්තේ ලූඩ්විග් වෑන් බේතෝවන් විසින් සංගීතය රචනය කළ ෆෝ එලිස් නැමැති අලංකෘත සංගීත කණ්ඩය. අප තෝරාගත් මේ වාදනය බල්ගේරියානු ජාතික ග්‍රෙගරි ෂර්කින් විසින් ක්ලාසික් FM ඔකෙස්ට්‍රා වාද්‍ය වෘන්දය වෙනුවෙන් නැවත සකස් කරන ලද්දක්. මේ නිර්මාණයේ මුල් කොටසට පියානෝව පමණක් භාවිත වෙනවා. එය බේතෝවන්ගේ මුල් රචනයට සමානයි. පසු කොටසේදී සමස්ත වාද්‍ය වෘන්දය එක්කාසු වූ විට මේ නිර්මාණයේ මනෝභාවය වෙනස්ම ආකාරයකින් වර්ණ ගැන්වෙනවා. ඒ නිසාම බේතෝවන් දියු මුල් සංගීත කණ්ඩෙන් ගම්‍ය වූ සැහැල්ලුවට වෙනස් ආකාරයක ගැඹුරක් සහ ඉන්ද්‍රජාලික බවක් එක්කාසු වෙනවා. Thank you.
the incredible Lady Gaga. ஸ்டெஃபனி ஜோயானா ஏஞ்சலினா ஜெர்மனோட்டா சிய விருத்திய ஜீவிதே ஆரம்ப கரான்னே லேடி காகா லெஸ். Letters on the sky, burning in your eyes. You look at me, babe, I wanna catch on fire. It's buried in my soul. 1986 මාර්තු 26 වෙනිදා ඇමරිකාවේ නිව්යෝක් නගරයේ උපත ලද ලේඩි ගාගා ගීත රචිකාවක්, ගායිකාවක් සහ නිළියක් ලෙස ලොව තරුණ පිරිස අතරේ දිදුලන තරුවක්. මේ වසරේ පැවති 91 වෙනි ඇකඩමි සම්මාන උළෙලේදී බ්‍රැඩ්ලි කූප අධ්‍යක්ෂණය කළ ස්ටාර් ඉස් බෝන් චිත්‍රපටයේ ගීත ගායනය වෙනුවෙන් ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබුවා. 33 හැවිරිදි ලේඩි ගාගා මානව හිතවාදී ක්‍රියාකාරිනියක්ද වෙනවා. පිළිවෙලින් 2010 සහ 2011 වසරවල හයිටි දේශයේ සහ ජපානයේ හටගත් භූමිකම්පාවලින් විපතටපත් පිරිසට සහන සැලසීම සඳහා ඇය ප්‍රදානය කළ මුදල ඩොලර් මිලියන 2ක් වෙනවා. ඇමරිකාවේ තරුණ පිරිස් බලගැන්වීම සඳහා ඇගේ නායකත්වෙන් ආරම්භ කළ බෝන් දිස් වේ පදනම වෙනුවෙන් ඇගේ සම්මාදම ඩොලර් මිලියන 5කට ආසන්නයි. ඇගේ ක්‍රියාකාරීකම් අතරේ වඩාත් කැපී පෙනෙන අංශයක් වන්නේ දිනෙන් දිනම පීඩනයට පත්වන සමරිසි ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් නැගී සිටීම. විවිධාකාරයෙන් ලිංගික අතවරවලට ලක්වන්නන්ගේ කායික වේදනාවන් සහ මානසික පීඩනය මොනවට ඉස්මතු කොට දක්වන හන්ටින් ග්‍රවුන්් නැමැති වාර්තා චිත්‍රපටයට ඩියන් වොරන් සමග එක්වලියා ඇය විසින් ගායනා කළ ගීතයයි Till It Happens to You. මේ ගීතය ඇතුළත් වීඩියෝව YouTube නාලිකාව හරහා ජනගත කිරීමෙන් 24 පැයක් ගතවන්නටත් මත්තෙන් ලොව පුරා විසිරි මිලියන 20කට අධික පිරිසක් නරඹා තිබුණා. මෙය ඉතාමත් සංවේදී ගීතයක්. සුවිශේෂයෙන්ම ඔබ වින්දිතෙක් නම් මේ වීඩියෝ පටේන රූපරාමු දෙස බලා සිටීම මදක් අපහසුයි. ඒවා ඒ තරම්ම සංවේදී. ඒවා අප මුහුණ දුන් සිදුවීම් යලිත් යලි යලිත් සිහිපත් කර දෙන තරමටම ප්‍රබලයි. ලේඩි ගාගා ගායනා කරන Till It Happens to You ගීතේ පදරචනය සැකෙවින් මෙසේයි. ඔබ මට කියනවා කාලයත් සමගින් හැමදේම හොඳ වේවි කියා. ඔබ මට කියනවා ජීවිතයට ගිලිහෙන්න නොදී අල්ලා ගන්න කියලා. මට කියන්න, මට හිත හදා ගන්න කියන්න ඔබ මොනවද මා ගැන දන්නේ කියා. ඔබට හිතා ගන්නවත් බෑ මා විඳින තරමක්. ඔබ මාමින් අතවරයට ලක්ව නැහැ. ඔබ දන්නේ නැහැ මේ සමාජයට මුහුණ දී ගන්න බැරිව මන් විඳින තරමක්. ඔබ අතවරයට ලක්වන තුරුම ඔබ දැනගන්නේ නැහැ මා විඳින තරමක්. Tell me it gets better in time. You say I pull myself together, pull it together, you'll be fine. Tell me what the hell do you do?
Tell me, how the hell could you know? How could you know? Till it happens to you, you don't know how it feels. How it feels. Till it happens to you, you won't know. It won't be real. No, it won't be real. Won't know how it feels. Your head up, hold your head up and be strong. 'Cause when you fall, you gotta get up, you gotta get up and move. නාද සිත්තමේ තෙවැනි කාණ්ඩය ඔබ වෙත ගෙනෙන්නේ කාන්තාව සහ මාධ්‍ය සාමූහිකේ අනුග්‍රහයෙන්. සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂ ඩේවිඩ් ලීන් විසින් අධ්‍යක්ෂණය කරනු ලදුව 1965 වසරේදී නිකුත් කළ ඩොක්ටර් ශිවාගෝ චිත්‍රපටය සුවිශේෂයෙන්ම නාදසිත්තමට හිත ඇති වැඩිහිටි ඔබ එක්කෝ නරඹා ඇති නැතිනම් ඒ ගැන අසා ඇති. රුසියානු විප්ලවය හා ඉන් පසුව ඇති වූ සිවිල් යුද්ධය පසුබිම් කොට බොරිස් පැස්ටනැක් විසින් ලියන ලද ප්‍රේමණීය නවකතාවේ සිනමානුවාදයයි ඩොක්ටර් ශිවාගෝ චිත්‍රපටය. 1957දී බොරිස් පැස්ටනැක් විසින් ලියූ නවකතාව බටහිර රටවල බෙහෙවින් ජනප්‍රිය වුණා. ඒත් පොත පළවීමෙන් දශක ගණනාවක්ම යනතුරු සෝවියට් සංගමය තුල මේ පොත තහනම් වුණා. මේ හේතුව නිසාම මෙම චිත්‍රපටය සෝවියට් සමූහාණ්ඩුව තුල නිෂ්පාදනය කළ නොහැකි වුණා. ඒ නිසා රූපගත කිරීම සියල්ලක්ම සිදුවුණේ ස්පාඤ්ඤයේ. අදතරම් සූක්ෂම තාක්ෂණික මෙවලම් සහ
සංස්කරණ මෘදුකාංග නොතිබුණු කාලවකවානුවක ගිම්හානිය, ශීත ඍතුව, වියලි කාලගුණික දර්ශන, හිම මිදුණු වැව් ආදී ව්‍යාජ දර්ශනතල කෙසේ ප්‍රතිනිර්මාණය කළාදැයි අදහා ගන්නටත් අමාරුයි. කෙතරම් දැවැන්ත නිෂ්පාදනයක් වුවත් ඩොක්ටර් ෂිවාගෝ චිත්‍රපටයට ලැබුණු විචාරක ප්‍රතිචාර එතරම් සුභදායක වුණේ නැහැ. මේ චිත්‍රපටය ඉතිහාසය සුළු කොට තැකූ බවත් ආදර කතාවේ තීව්‍රතාවය නිසි ලෙස ඉස්මතු නොවුණු වගටත් තිර රචනය කළ රොබර්ට් බෝල්ට් සහ අධ්‍යක්ෂ ඩේවිඩ් ලීන් චෝදනාවට ලක්වුණා. විචාරක ප්‍රතිචාර කෙසේ වුවත් 38 වැනි ඇකඩමි සම්මාන උළෙලේදී ඩොක්ටර් ෂිවාගෝ චිත්‍රපටය ඔස්කාර් සම්මාන පහක් දිනාගත්තා. 2016 වසර වන විට මේ චිත්‍රපටය ඉතිහාසය තුළ ඇමරිකාවේ සහ කැනඩාවේ වැඩිම ආදායමක් උපයාගත් 8 වන චිත්‍රපටය බවට පත් වුණා. ඇමරිකන් ෆිල්ම් ඉන්ස්ටිටියුට් සහ බ්‍රිටිෂ් ෆිල්ම් ඉන්ස්ටිටියුට් ආයතන මගින් පළ කරන ලොව බිහි වූ විශිෂ්ටතම සිනමාපට ලැයිස්තුවේ පිළිවෙලින් 39 සහ 27 වන ස්ථානයේ දිදුලන චිත්‍රපටයයි ඩොක්ටර් ෂිවාගෝ. මිතුරනි, අප දැන් නාදසිත්තම හැඩ කරන්නට එක්කාසු කරගන්නේ ඩොක්ටර් ෂිවාගෝ චිත්‍රපටයට ලාරා ස්ටීම් නමින් මොරිස් ජාරේ විසින් රචිත තේමා සංගීත කණ්ඩය. අප උපුටාගත් මේ වාදනය ඉදිරිපත් කරන්නේ සුප්‍රකට සංගීතඥ ඔන්ඩ්‍රේ රියු මෙහෙවන සඳවනි කණ්ඩායම.
අප දැන් නාද සිත්තමෙන් සමුගන්නටයි සූදානම. අප තෝරාගන්නා අවසාන සංගීත කණ්ඩිය උපුටාගන්නේ 1987 වසරේ දෙසැම්බර් 31 වැනිදා රාත්‍රියේ හර්බර්ට් ෆොන් කරයාන්ගේ මෙහෙයවීම යටතේ වියනා ෆිල්හාමොනික් සංගීත සංදවනි කණ්ඩායම සහභාගි වූ New Year's Concert සජීවී ප්‍රසංගේ අවසාන අංගය ලෙස ඉදිරිපත් කළ යෝහාන් ස්ට්‍රවුස් විසින් රචිත රෙඩෙට්ස්කී මාර්ච් නැමැති සංගීත කණ්ඩය. නාදසිත්තමේ තෙවැනි කාණ්ඩය ඔබ වෙත ගෙන ආවේ කාන්තාව සහ මාධ්‍ය සාමූහිකයේ අනුග්‍රහයෙන්. ශ්‍රී ලංකා ගුවන් විදුලිය සංස්ථාවේ ස්වදේශීය සේවය වෙනුවෙන් වැඩසටහන සම්බන්ධීකරණය කළේ අශෝකා බාලසූරිය. නාදසිත්තම් පිළිබඳව ඔබේ අදහස් සහ යෝජනා දක්වන්නට 0772-226-227 අපට කතා කරන්න. 0772-226-227 දවසේ 24 පැයේම විවෘතයි. වෙහෙස මහන්සියක් නැතිනම් මේ දැන්ම කතා කරන්න. පිටපත ලියා හඬද මුසුකොට සංස්කරණ කටයුතුද නිමවා නාදසිත්තම ඉදිරිපත් කළ මගේ නම විෂ්ණු වාසු. ඔබට සාමකාමී රාත්‍රියක් වේවා. විශ්වයටම ශාන්තිය වේවා.